ඊඒ අපි නිදහස්තිනය සැමරුවා දැන් නිදහස් ලංකාවේ හැත්ත හත්වෙනි අවුරුද්ධට අපි ඇවිල්ල තියෙන්. තිරණත්ම කවුරුද්දක් මේ අවුරුද්ද. දේශපාන වශයෙන් ඉතාමත්ම තිීරණාත්මකයි ආර්ථික වශයෙන් ඉතාමත්ම තීරණාත්මකයි. මේ තුළ කාන්තාවට විශාලකාර්ය භාරයක් පැවරෙනෝ අපි දකිනවා වෙනදට වඩා කාන්තාව දේශපාලනිිකව සක්‍රියමින් මොහොතක් ඇයි කාන්තාව මේ වෙලා සක්‍රීය වෙමින් ඉන්න බව විශේෂයම අපිට පියෙන්න්නේ මේක ටි දේශපාලිකවත් තේරුන්ගන්න ඕන සමාජය වශයනුත් තේරුම්ගන්න ඕන මොකද ආර්ථිකවත් දේශපාලනිිකවත් දෙකෙන්ම මේක අපි බැලිය යුතුම නිසා මේ සංවදධ සදදාා අපි පැතිික වැක්ස්්‍රහට තාමත්ම ගෞරවේ ාධන කළලා ජාතික ජන බලවේගේ ලිේත න්ත්‍ර ආචාරය හරිනි අමර සූරය මහත්මයට සුබු දසලක් සබෝදදසස ආචරය හරිනි අපි දැක්කා ඔබේ පක්ෂ ජාතික ජනබලවේග ජනතාව විමුක්ති පැර වුණ විශාල වශයෙන් කාන්තා සංවිධාන කටයුතු කරනෝ රැස්වුවම් තියනෙන විශාල උනන්දෝකින් පිරිස සවාගි වෙනත්බේන ඇයි මේ පිබිදී මේක ඇත්තටම කාලයක් තුස්තිස්සේ අපේ ගත්ත උත්සාහයක ප්‍රතිඵල ඔබ දකින්නේ විශ්වාස කරන දෙයක් සමාජයේ ඉතාමත්ම වැදගත් කොටස්කාකරුව ගැහැනුන් කියන්නේ සහ සමාජයට විශාල දායකත්වයක් දක්වනවා හැමාතිං සුරැකුම් වැඩහර වැටුක් නැතුව කරනැ වැඩද එර්ථ සමාජීයවද කරන වැඩ ප්‍රමාණයක් එක්ක අපි තර්කකරපු දෙයක් ඊට සරිලන විදිේ වටිනාකමක් ගරුත්වයක් මේ සමාජයෙන් ගැහැනුට දීලන්න නැහැ. තිඒක වෙනස් කරන්න නම් ගැැ දේශපාලණිකව මැදිහත්විය යුතුයි, දේශපාලනය භූමිකාව තුළ තමන් වෙනුවෙන්. ගැහැනුන් වෙනුවෙන් පෙනීන්න පුළුවන් විදියට සංවිධානය විය යුතුයි. ලංකාවේ විවිධ අවස්ථාවල කාන්තා නායිකාෝ ඉස්සරහටේ නවා. ඒ අයව ්ලංකාව පලවෙනි අගමැතිනිය බිහි කන්න ඔහොම අපට චරිතාන්තුරගන්න පුළුවන්. ළඟට ඒ අයව ඉතාම ඉහලට ඔසවා තබනවා අපිට දකින්නට පුළුවන් ලංකාව ඇතුළේ. හැබැයි ඒ ක්‍රියාදාමය ඇතුළේ සක්‍රිය ලෙස බිමයින්න කාන්තාව සැබැ ලෙස. දේශපාලිකව සක්‍රිය වුනාධ කියෙන ප්‍රශ්නය අපිට තියෙනවා. ඒ වෙලාවට වඩා අද වෙනස් වෙලාද. අනිවාර්යම වෙනස් වෙලා. මේ ඉහල තලේ නායිකාවන් වෙත අවධානය ගන්න එකක් නෙවෙයි. එකක් එකට හේතු දෙකක් දකිවා. එකක් අපේම ඉදිහත්වීම අප ඉතාමත්ම උනන්දුවෙන් සහ පි සැලසුම් සහගතව විශේෂම ග්‍රාමීය කාන්තාව මේ දේශපාලන භූමිකාවට ගන්නෙ කොහොමද කියන වැඩේ යෙදනාා. ඊටත් එකට අපිට උපකාර වුණකිව්වත් නි වැරදි මේ ඇති වෙලා තියෙන මේ සමාජ බිඳ වැටීම තුළ. ආර්ථික දේශපාලන සමාජය බිඳ වැටීම තුළ අතිශයෙන්ම පීඩාවට ලක්වලා තියෙනෙත් ගැහැනිය අපේ සමාජය තුළ. වඩු මිල ඉහලෑම තුළින් ද ආර්ථිකය කඩා වැටීමද අනාරක්ෂිත භාවයද මේ සියල්ලෙන්ම ප්‍රධාන වින්දිතය බවට ගැහැනුන් පත්වෙලා තියෙනවා. තොකොට ඒක වෙනස් කරන්න නම් අපි බලාපොත්තු වෙන සමාජ පරිවර්තනය තුළ ඇය ඉතාමත්ම, ක්‍රියාකාරීව සිටිය යුතුයි කියලා අපි විශ්වාස කරවා ඒ කතාව මේ වෙලාව අපිහිතන ගැහැනුන්ට හරිම ආකර්ශනය ඒ දැනෙනවා. ඒක කොටස්කාරුවන් වන්න ඕොම නාවතියනවා මෙචර වෙලා ඒගුුණට අවස්ථාවක් තිබබෙනට. තැන් චන්දයක් ලංවනකොට හැමදාම තියෙනවනේ. ආමන්ත්‍රණය කරන්න ඕන කණ්ඩායම් අඳුරගන්න කාන්තාව ආමන්ත්‍රණය කළ යුතුයි කියලා අඳුරගන්නවා. අන්දුරගන ඒක ඉලක්ක කල්ලා, ශ්චත වැඩිවෙලවල් කරනවා ඔවුන් සක්‍රිය කිරීම යම් වැඩසටහන්තියනවා දේශපාලන ආය පත්‍රේ ඒකත් එක්ක යන. තැන් මේ වෙලාවේ අපි මේ මොහොත ගත්තොත් අපි තේරුගට අපට හරිහුව තේරු ගැනපුුවන් කාරණයක් තමයි අවුරදු ගානක්තිසය දසක කීපයක් තිස ලංකාව අධ්‍යාපන ශේෂත්‍රයේ ජයග්‍රහණයන් වැඩි ප්‍රතිශතයකින් කාල්තාවත්කර ගත්ත හැබැයි ඔවුන් දේශපාලනයේ බිම දේශපාලනය සැබයි දේශපාලනය තමන්ගේ පංගුව අත්පත් කරගත්තෙ නෑ. මේ වෙලාවේ ඒ තැනට ඔවුන් ඇවිල්ල ඉන්න ෝද. ඇල් ඉන්න එමිින් පවතිනවා. තැනේ බාධක එකින් එක ඉවත්වෙන අපි දකිනවා. ඒ ඉවත් කරගන්නවා අපි දකිනවා. මේ තියෙන තත්වය ෝ තවදුරටත් මෙහෙම ඉන්න සූදානම්නය මෙහෙම දේශපාලනය පාවිච්චි වන්න සූදානමුත්න. ඔබ කියපු එක හරියටම හරි අර මැතිවරණ කිට්ටු වෙලා අර ගැහැනුම් ආමාන්ත්‍රණය කන්නවා එලියට ගන්නවා පොඩ්ඩක් අවධානයක් දෙෙනවා ඊට පස්සේ එතනින් කතාව යවරයි. ඒකයි අපි කියන මේක මේ මැතිවරණ ව්‍යාපාරයක් ඉලක්ක කරගෙන එකක් කරන එකක් නෙේ. අපි දැන් ජාතික ජනබලවේගේ හැටියටත් අපි කතා කරන්නේ සමාජ පරිවර්තනයක් වෙනුවෙන් ගොඩ නෑගෙන්න්න ඕන ව්‍යාපාරයක් ගැන. දොට ඒ ව්‍යාපාරය තුළ, ගැුන්ගේ කාර්ය ාර්ය මොකක්ද ගැනුන්ගේ තැන මොකක්ද. තොට මෙතන මේ මොකක්හරිමේ පවතින දේශපාලන හෝ සමාජ වැඩ පිළිවදකට ගැහැනුන් එකතු කරන අනේවෙයි. ගැහැනුන් මේක ප්‍රධාන කොටස්කරුවන්නේේ තකොට ඒ ගැනුන්ගේ සහභාගිත්වය හරහා ඒ යන ව්‍යාපාරය ඔවුන් වෙනස් කර මිංියයන්න ඉදිරියට අපේ ව්‍යාය ඔවුන් ඔු තුළ ගො ලොකු බලපෑැමක් කරනු. ඔවුන්ගේ ප්‍රශ්න මතුකරන එකින් ඒ ප්‍රශ්න ප්‍රමුක. ්‍රමුඛ මාතෘකා බාවට පත්කරමින් සහ අපේ නායකත්වයට නායකත්වයට කරන බලපෑම ඔවුන්ට ඇහුම් කන් දෙන්න. ති ඒක මම දකින්න විදියට ඇතටම තියක් යිතිහාසික අයසෝකය මම දකින්න මේ විදියට මෙහෙම ගැහැනුන් සංවිධානාත්මකව දේශපාලන අවබෝ අවබෝධයක් ඇතුව සක්‍රියවීම දකිනක ඇත්තටම මම දකින විදිහට මේ ොහොතේ අපි බලාපොරොත්තු වෙන සමාජ පරිවර්තනය ඉතාමත්ම වැදගත් දෙයක්. ආචරය හරි අමරසුරයගේ අධ්‍යයන තුළ පර්ේෂණ පත්්‍රිකාවල අපිට හමුවන ප්‍රධානකාරණයක් තමයි දේශපාලන විසංමතිය නැතන්. ප්‍රතිරෝදධය පොලිටිකල් ඩිසන් කියන එක ආචරය අමරසුරගේ අධ්‍යයනවල ප්‍රධාන තේමාවක් කරලා තිබුණා ශේත්‍රය ඇතුළේ තැන් කාන්තාව සම්බන්ධයෙන් ගත්තොත්. දේශපාලනකව ලංකාවේ කාන්තාව කෙච්ඡන්දය කාන්තාවගේ දේශපාලන මතය. තනිව මතුවෙන එකක් නොවුනත් හැම දාම අපි දකින්න ඒ තවතයිගේ බලපෑම මත අධි තීරණය වෙන එකක්. අපි විද්‍යාත්මකව මේක ස්ථානගත කරගත් තහම. තැන වෙනස්වලාද මොකද මේ රැලි අපි ටන්තුරගන්න පුළුවන් හැබැයි න්‍යායිකෝ මේක වෙනස් වෙලාද. වෙනස්වවෙමින් යනුවන් කියට මට හිතනවා ඒ ඔබ ඉතාමත්ම වවැදගත් කාරණයක් මේ මතු කරණය සුක අපේ එහ අපේ ස්ත්‍රීව්‍යාපාර දිහා බැලුවොත් ඉතිහාසේ බැලුවත් සහභාගිත්වය ඇතිවිලා තියෙන. ආණ්ඩු බලයට එන්න තවන්ගේ විශාලදායකත්වයක්ඇති විලා තියෙනවා. බලට ආවෙන් පස්සෙ ඔන් ඇතරවා ආණ්ඩු සහ බලයගෙන කාරණයට එහා ගේල්ල ලංකාවවෙන්නේ නිදහස මේ වගේ ඒවට ගිහාම එක්දස්තමසේ රනගොල මුලඉඳලා බැලුවත් මේ ව්‍යපාරවල කාන්තාවට භූමිකාවක් තිබි ති හැබ ඒකාර පොදු කාන්තාව කියන්න අර්ථෙන් හරි පටු තැනක රි පටු තැනක තිබල තියනේ ඒක යම් කිසි වෙනසාක් සිද්ධවෙන්න පටන්ගන්නවා. අසු ගණන්වල ඇත්ත ගනන්වල අසූ ගනංවල ග ස්ත්‍රීිය ස්ත්‍රිය හැටියට සංවිධානය වීමටයක් කියන්නේ මොකාකරි පධ ව්‍යාපාරයක කොටසක් හැටියට නෙවෙේ. නවුන් ගැහැනුන් හැතිට ී ව්‍යාපාර හැටියට සංවිධානය වීමේ අපි දැක්කා යම්කිසි ප්‍රවණතාවයක් අසූ ගණංවල. ව්‍යාපනය එ මවවරුන්ගේ, ව්‍යාපාරය දකුණෙන් එ එවැනි ව්‍යාපාර හර සහ පස නිදහස් වෙළඳ කලාපය තුළ මතුවෙච්චාර්ගලවල ගැහැනුන් ගැහැනුන් වෙනුවෙන් වෙනම සංවිතාානයෙන එහෙම ප්‍රවණතාවයක් තිබ්බ සහ ඒකාලයාආණ්ඩුවත් ඒකට විතාමත්ම බලවත් විරෝධයක් දකොල එක මර්ධනය කරන්න විවිධො දිනාගත් එකො මර්ධනය කර. එක්ක දිගත් එක මාර්ද එක්කො නිියට්‍රලයිස් කර. එතකොට මේ ඒ අසූ ගනන්වල කාන්තා දිනය පවත්වන එක තහනම් කර. මර්තු අට කාන්තා දිනයනේ. ඒ තියන එක තහනං කර තහනං කරල්ලා එක තියෙන අවස්ථාවන්වල පොලි ැබාලය පොලිස් බාලය යොදලා එකට ඉදිරිපත්වවෙච්ච කාන්තාවන්ට ගහලා විවියන්ගුණගුණවදනට ගහපු අවස්ථාවක් තියෙනවා ය අත් අඩංගුවට ගත්ත අවස්ථාව තියෙනවා එවැනි නිකා හරිම එකට ලොකු විරෝධයක්ම ආණ්ඩුවතුළින් ඇවිල්ලා එක යටපත් වෙන. ට පස්සේ ම දක්ී නවා ඒකාර ඇතකරාරර අර ග්‍රාමීය කාන්තාවර ඔබ කතා කරපු විදියට ඒකා අරනිකං අර ඉහලින් එන එකට එකට වඩාර එහෙම අ බිමින් සංවිධානය වෙමින් මතුවෙච්්‍රයේ ව්‍යාපාරය යම්කිසි විදිියකට අඩ පන වෙනවා. විශේෂෙන්ම වමේ දේශපාලනය දුර්වලවීමත් සමඟ ඕක තවත් ඒ තැනට තල්ලු වෙලා ආයිත් පිබිඳීමක් ම දකිනවාදැ. පි දක් පහක ෙකුරාදා ප්‍රකාශයයක් කරනවා අන්ඩුව පැත්තෙන් ගැසට කරලා තිෙනවායි කියලා පාං විකුණද්දි. පාන් ගෙඩියක බර මිල ඒක ලකුණු කරන්න ඕනයි කියලා. තැන් මෙන්න මේ රෙගුලාසි කරණය. අපි අලුත් වටේකින් දකිනවා මේ වෙලාවෙේ. කාන්තාව ආහාර සහ ඔවුන් දරුවෝ නිවස තුළ ඔවුන් මූුණ දෙන්න තත්ත්වය සහ මේ රෙගුලාාසි කරනය මේ. නීතිවලින් මේකට ප්‍රතිකාර හොයන් හරි පල්ලහාට ගිල්ලා විශේෂ තත්ත්වයයක් නැටද මේ පංගෙඩිය මිල මේමට දැනටත් නීති තිබුණා. දැන් ආයි මේක ගැසට් කරනවා අරය මේ මේ අලුත් වටයකින් ගැනවා. මෙන්න මේක ඔබ කොහොමත කියවන්න. මේ වෙනකොට ආහාර අනාරක්ෂිත භාවය කියන එක සමාජය තුළ තදිින්ම දැනෙන දෙයක්නේ තධින්ම දැනෙන දෙයක් සහ විශේෂෙන්ම ගෙවල්වල ඉන්න ගැහැණුන්ට තිය ලොකුම ප්‍රශ්නය බවට පත් වෙලා තියෙනවා. එ පාංගෙඩියට ෝක ීමා කරන්න බෑණය අසෝකනේද පාංගෙඩිය විතරක් නෙවෙයි මේ රටේ අමංහිතානය අපිගන්න කිසිම දෙයක ගුණාත්මක භාවය හෝ තත්වය, සහතික කරන්න බැරි මොහොතක පංගෙඩියක බර විතරක් සාතිකරන්න නීතියක් ගෙන ගුණ චුට විහිලො සහගතයි කියලා මට නම් දැනෙන්නේ මීටක ඊට එහා ගිය ප්‍රශ්නයක් මේක ආහාර සුරක්ෂිතතාවය කියන එක තහවුරු කරන්න බැරි කාලයක මිල එකක් ගුණාත්මක භාවය එකක් ඒ ලබා ගැනීමට ගැන ආර්ථිකය ගේඩිය මි සහතිකවෙලා වැඩක් නෑනේ පාංගෙඩිය ගන්න සල්ලි නැත්ත හරි ී ඔය ඔක්කොමති එද්දී මේ නිකං කොනක් කල්ලගෙන නි එක කරන එක මමනං දකින්න එච්චර වැදගත් කියලා. සහර ඔප කියන එක නැවතවතා එක හරි වැදගත් අර නීතියෙන් සහ රෙගුලාසි වලින් මේවා පාලනය කරන්න පුළුවන්ද. අපිහිතාන ඊට වඩා මොකධර අවස්ථාව අපිට මතකයින මේ පහුගිය පාලන යන්ත්‍රය බලවා පොල් ගැඩියටල නියම කරන්නයිස මියම කරන්නගේ තැන්වලට මගිය තැගවලටම ගිය යිත්වාස බිත්තරය මිල පාලනය කරන්න ගිල දැන් ඉන්දියාවෙන් බිත්තර ගෙනවායි දැන්ගේ ඒකටත් වැට් ගාන එක මහක් ජංජාලයක් වෙලා අතියනෙනේ ඒ මහිත මොකක්ද මේකෙන් පැහැදිි වෙන්නේ මේ අපේ සමාජය අද මුණ දෙන අර්බෝධය. තැනකින් අල්ලන්න බෑ මේක සමස්ත පද්ධතියක කඩා වැටීමක්. තොඩේඒ සමස්ත පද්ධතිය තුළ එකකොටසක් ආහාර අනාරක්ෂිත භාව ආහාර අආනාරක්ෂිත භාවය හැදිලතියෙන අපේ ආර්ථික ප්‍රතිපත්තිය ආර්ථක ප්‍රපතිය තුළ කෘෂිකර්මය මේ සියල්ලම එක සම්බන්ධයින. එතකොට මේ අවසාන පුරුකෙතියෙන එක කොටසක් අල්ලගෙන මේ විශාල ප්‍රශ්නය අපිට විසඳන්න බෑ. තොඩ මේ වෙලාව අපිට අවශයක තමමා මහිතන ජාතික ජන බලවේගයක් පුුණපුුණා කියන්නේ. මේ පද්ධතිය අපි වෙනස් කරන්න ඕනේ. පද්ධතියට ආමාන්ත්‍රණය කරන්න නේ පද්ධතිය තියෙන අර්බෝදේ ඉහළම තැනට ආමාන්ත්‍රණය කරන්න ඇැතුව පහලට අපි මෙතන විසඳුම් හොයල මේක විසඳෙන් නෑ. මේ ආණ්ඩුවේ තියෙන ප්‍රවණතාවයක්ම නීතිගෙන නීතිගෙනවා ගැසත් ගහන ආර්කරවා මේක කරන්නවා නිකා අපිට හිතාගන්න බැරි වේගෙන් ඒවා කරනවා ප්‍රශ්න විසඳලාද නෑනි ද සමරල තියන ප්‍රශ්න තව සංකීර්ණ කළ න්දන්න දැ ඕකොහොමදක ක්‍රියත්ම කරන්න න්න. අචර අම සුර දැන් ඔබ සහ ඔබේ පක්ෂය අපි දකිනාව නිතර හමුවෙන කාන්තාවන්නව ලංඟයි විධ ප්‍රදේශවල. ඒකෙති ඔබට හමුවෙන ගැටලුමනවාද විශේෂ මෙයාය පැත්තෙන් එන එක. මකද පක්ෂේ ණ්‍යායපත්‍රය නෙමෙයි මට වැදගත් දනගන්න ඒ ඇතුළෙෙන් එන අදහස් පොනවාදකල. අසෝක ගැහැනුන්ගේ ස්ත්‍රියගේ තියෙනවානේ ප්‍රවණතාවයක් ඇය බොහෝ වෙලාවට හිතාන්නේ අනෙකා ගැන. ඇගේ පවුලයාගේ දරුවා. දරවාගේ අනාගතය ගැන. ඇයට එතකොට ජීවිතයට බොහෝ වෙලාවට අර්තයක් එන්නේ ඇයකට, වටිනාකමක් දෙන්නේ වටේ තියන සම්බන්ධතාවල ගුණාත්මකභාවය ඒක වෙනුවෙන් ඇයට කරන්න පුළුවන් දේ හරියට කරගන්න තියෙන වුව මනාවතක් එකේත්. හොට මේ වෙලාවෙට ගොඩක් වෙලාවට දන එක තමා දරුවන්ගේ අනාගතය. ඊළඟ පරපුර. මේ වෙලාවේ හැම අත්තින්ම විශේෂයම අම්මා කෙනෙක් ඇතියට අ කළ යුතු. දේවල් දේ තියෙනවාන පෝෂදායි ආහාරවේලක්. හොඳ අධ්‍යාපනයක්. සෞකය. ලබාගැන ආරක්ෂාව ලබා දෙන එක හොඳ තැනකට යන්න පුළුවන් කියලා ඒ විශ්වාස මේ සියල්ලම බිඳ වැටිල තියෙන්නේ තොඩ අපි ගාවට අපි එක කතා කරන්න එන ගැහැනු පොහොමයක් කියන්නේ අපිට මොකක් වුණත් දරුවන්ට අනාගතයක් තියෙන රටක් අපිට ඕනේ ඒ වැනි රටක් නිර්මාණය කරන්න එවැනි රටක් නිර්මාණය කරන්න තමයි ඒගොලු අපිත්තක් එකතු වෙන්නේ තොට මේ තවදුරටත් අපිත් එක්ක එන්නේ අදදාවසය ප්‍රශ්නය විසඳන්න විතරක් නෙවේ. එගුුණන් තේරුම් අරගෙන තියෙන මෙතන ඊට වඩා ලොකු ගැටලුවක් තියනවා ඒගොලො මොවාහරි කරලා ළමයට කන්නදීලායි. උගන්නල ඔක්කොම කරත් සමාජයක් හරියට හැදිලා නැත්තං. රටක් හරියට ශක්තිමාත්ව නැත්තම් වැඩක්නේ. බෝහ වෙලාට ගොන්ටත්වවිඳදින්න සිද්දවෙන දර යනතදාලා රට යනවා. මේ රටේ තවදුරට තින්න බෑ මේ රට ගැෙන බලාපොරොත්තුවක් නෑකිල. මේ සියල්ලම කැපවීම අම්ම කැෙ කැටියට බ්‍රා්‍රියාවයක් ඇැතිට කල්ලා ඇ තියෙන සම්බාන්ධතාවක්කොම දුරස්ථ වෙනවා. මෙන්න මේවත් එක්ක තමයි ඒ ඒගොලො කතාගරන්නේ සංවාධය බොහෝ වෙලාකට සිද්ධ වෙන්නේ මේ පරපුර රකින්න පරපුරට ඉන්න පුළුවන් පරපුරට අනාගතයක් තියෙන රටක් අපි හදන්න කොහොමද. අන්න ඒකට දෙන්න ඕනේ ප්‍රමුගතාවේ අන්නන්නේ වැනි රටක්. ආරක්ෂිත ආර්ථිකව ශක්තිමත් සුරක්ෂිත රට බලාපොරොත්තුවක් තියෙන රටක්. පහුග එක කලේ දේශපාලන ක්‍රියාදරින් ලංකාව දේශපාලන පක්ෂ ව්‍යාපාර ඇතුළි අපි දැකපු එකක් තිබුණා පුද්ගලයෝ මේ ක්‍රියාකාරකම්වලට සහභාග වී මඩු ඒක උුණනය කරන්න පුළුවන් විධ හේතුවට මිනිසුන්ට දේශපාලන ගැන කළකිරලා තියෙන්නේ ප්‍රවාහන වියදම් වැඩි ්‍රියාදරව හැටියට සහභාගිවෙන්න ඇත්තට උනන්දුව තිබුණත් ඔවුන්ගේ දෛනික කුඩුම්බේ දවසක වියදම හොයාගන්න එක මේ වගේ කාරණ නිසා මේ අය ඇත්තනවා කියලා හැබැයි මේ රිත්තක ඇතුලේ හරි සවිශේෂයි කාන්තාව අලුත් උනන්දුවකින් මේකට ප්‍රවේශවීම. තැන් මේ කණ්ඩායම් දෙකක් හැටියට ගත්තහම. ඔබ ඔබ කලින් කියපු කාරණ එකක ම මේ ප්‍රශ්නය මතු කරගන්නේ. ඇත්තටම ඔබට දේශපාලනිකව හමුවන්න පිරිමි දේශපාලන ක්‍රියාදරයනු ඒකට සාම්පේක්ෂව ඊට ප්‍රතිපක්ෂව කාන්තා ක්‍රියාදරය වුණු අතර වෙනසක් තියෙනෝද ඔවුන්ගේ වෙනස්කම් තියරනගේ කොතනද වෙනසක් තියනවා කියලා මම දකි්‍රම් වෙනසක් කියන්නේ ඒක වෙනස දැනෙනවා ඒ කාන්තා රැස්වීම්වල හැඟීම් තියනු දේශපාලනය කියන්නේ මේ කිවට කවන්න නිකම් බොක්කෙන් මෙ එක ෆිලිං එකක්යි තකොට ඒගොලො එන්නේ එතන නික අර සීතල නික මේ තාක්ෂණක කතාවකට ඇහුම්කාන්දීලා විග්‍රහයක් කරලා යන්න විතරක් නෙවේ එතනඒ ගොලො ඉන්නවා හැගී මෙම ඇගෙන්ම එතනව ඉන්නවා මුලු එතනම තමයි තොට මේක තුළින් එක අතකට ඒඒ ඒ රැස්වීම්වල ඇත්මස්ෆේර එකම වෙනස්වෙලා මයි ඉන්නවා චූටි දරුවෝ ඉන්නවා ඒත් ඒ ළමයිනු තරගෙනෙ බොෝ වෙලාට කාතක්ක දාලයන්න ද දාලයන්න නොයිදයක් නෑ නති එහම ගැබිණ මවරුන් මේ ක්කොමලා ඉන්න. එතකොට එතන ඒ තිය එතන එතකට අපේ ඉන්න පිරිමි සහෝදරය වනත් ඒකට අුගත වෙන්න සිද් වෙලා තියෙන. එ දරවාන්න එහෙම හෙදුවනවා ංක කියෙනෙ ඔබ දක්කිනෙ රැස් ලොකු රැස්වීමේ නමු තේර රැස්වීමට පෙර අපි ගෙවල්වල අරහෙමි හෙ ගරහස්ත සාකච්ඡා දාහක් විතර කරලා එතැට එන්නේ. එදොට ඒක දරවාන්ඩනවා දරුවර්ගෙස. ඒකට යොමවෙන්නත් ඕන කන්න දෙන්න තනි කිරිපන්න තනවා ඔක්කොම කරන අතේ විශාල දේශපාන සාකච්ඡාව කෘත්තියන. එතකොට මං දැකලා තියෙනවා බොහෝ අවස්ථාවල. දන මහත්තුරුව ඒ ගොගේ මහතු පිරිමීින් යාතන්කෙර හරි ඔගොල ය වැඩයි න්නක අපිලාමය බලාගන්න. අ ඒේක අපි හදන්න ඔගොල ඕක කරන්න. මංගන මාර වෙනසක් සිද්ධ වෙන. රි දෙකා එතකොට ඒ පිරිමිින් වුුණත් තේරුම් අරගෙන මේ මොහොතාට අපිත් සහයෝගය දෙන්න ඕනේ අපිත් මේකට ඊඩ දෙන්න ඕනේ ද මේක හැදෙන්නේ අර මට හිතෙන්නේ මේක සිද්ධවෙන්නේ, මේ මෙතන එකතුවෙන්නේ විශාල සමාජ පරිවර්තනයක් වෙනුවෙන්. ඒ සමාජ පරිවර්තනයට අපි සියලු දෙනාම කොහො හරි එකතුවෙන් ඕන කියන අදහසකුත් එක්ක. එවට එකිනෙකාටඒ සහයෝගයක් දක්වන්න ඕනේ. ඒක තමයි මංහිතන්නේ මේ ඇත්තටම සමාජ ව්‍යාපාරයක් කියන්නේ. අපි ඉන්දියාවේ දකිනොවා මේක බංලදේශය. මේ ගැන උදාහරණ ගාන තියන නපාලි උදාාරණ යනවා මේ සමාජ ව්‍යාපාර ඇතුළ දේශපාන ක්‍රියාකාරකම් ඇතුලේ ගමක අපි හිටමකෝ පාරක්කදනවා කියලා මේ වැඩේ අධීක්ෂණය කරන එක කාන්තාවන් භාරගත්ත ග්‍රාමීය ප්‍රජාවන් ඇතුළින් තොරතුරු ලබා ගැනීමේ පනත පවිච්ි කළ ඉන්දහම ලස්සන උදාහරණ තින උන් නිතාාවන් සක්‍රියව සහභාගි වෙලා තියෙන හැඩේ ඒක අවස්ථ ාවට බද්ධවෙච්ච දේශපාලන එකකින් එහාගිය ලොකු කාරණයක්. මෙන්න මේ මගේ සක්‍රීය දිගුකාලින ගැඹුරු දේශපාලන බලයක්. ගමේ කාන්තාවන්ට ළඟා කරගන්න පුළුවන් තැනකට අපි ඇවිල් ඉන්නවාද. ඒ තමන් සිද්ධ වෙමින් යනනිෙහ එක තමා අපේ බලාපොරොත්තු අපි සාකච්ඡා කරන එක දෙයක් තමා මැත්තිවරණ ව්‍යාපාරයකට චන්දය එකතු කරන වැඩක් ට සීමාවෙන් ඕන්න අපට ආණ්ඩුවක් හදා නොනේ මැවරුණ දි අන්න ඕන එක කිසිතර්කයක් නෑ නමුත් අපි මේ වෙලාවේ මේ පෙළගස්වන්නේ සහ ගොඩනාගන්නේ අන්නෝ ඔබ කියන පරිවර්තනය බලය ඒ බලය තුළ කාන්තාවගේ හඬාවදි කිරීම සහ ඒ වෙනුවෙන් කාන්තාව සංවිධානය කරන එක ඉතිං ඒක ඒක තේරුන් ගැනීම තමයි අපි දකින්නේ මේ වෙලාවෙේ එ ගැනියයට එලියට එ ස්ත්‍රියයට එලියට එන්න තියෙන ලොකුම ලොකුම මෝටිවේෂන් එක මේක මේ එගොලු මේ ලොකු වැඩකට සම්බන්දධ වෙන්නේ. මේ සමාජය හදන්න සමාජය පරිවර්තනය කරා. ඉතිහාසය අපි හැමතැන්ම කියන එක. ඉතිහාසය අලුතෙන් ලියන්න. තමන්ගේ ඉතිහාසය ලියන වැඩෙ භාරාරගෙන තියෙන්. වෙනකාටවත් දෙ නෑ එක තවදුටත්. වෙන කාටවත් අපිේ බලය දීරණන්නේ අපේ බලය ගන්නවා අපේ ඩෙස්ටිනියක අපේ හනාගත අපේ ඉරණම අපේ අතේ. වෙන කාටවත් අපිය එක දෙන්න. ත ලංකාවේ හුඟක් තැන්වල අපි දකිනොන මේ ඉලෙක්ෂන් කැම්පේනිින් කියන එකැ මැත්තිවරණ ප්‍රචාරණ කටයුතු මැතිවරන්න ඉලක්ක කරගත්ත වැඩ සටහන්න දේශපාලන පක්ෂහාහ දේශපාන ධාරාවිසින් පටන්ගත්තහම මේක උඩු යටිකුරුව වෙන මේක අපි දකළ තියෙනවා කොතෙකුත්. මැත්තිවරන්න කැම්පේන් පටන්ගතහම තත්ත්ව වෙෙනස්වේරවා. අපි නිතර දකිනවානේ අරක්කු බෙදෙනවා බත් පැකට බෙදෙනවා ටකරම් බෙදෙනවා, සාරිී බෙදෙනවා ඔරුලෝස බෙදෙනනවා මේම ලංඟාවේ දිගින් දිගටම වෙනෝ. තැන් මෙන්න මේ කියන තැන එකන්නේ කැම්පේෙන් පටන්ගන්න කං එකතත්ත්වයක් පොලිටිකල් කැම්පේ එක දේශපාලන මැතිවරණ ස මැතිවරණ ව්‍යාපාර පටන්ගත්තාහම ඔක්කොම මේ මැතිවරණ ව්‍යාපාර පටන්ගත්තතාහම. ඇතිවෙන අර ගෝෂාකාරී තත්ත්වය. ැ මේක වෙනකං විධ වෙනකටයුතු වෙන් පුුවන් හැබේ අරකපටන් ගතකම වෙනස් වෙන මේ අපි දැක්ල තියෙනවා. මෙන්න මේකෙදී ඔබ හිතනවාද මේ කාන්තාවන්ට තවදුරුටත් ස්වී අනන්‍යතාවේ සහ දේශපාලන නැඹුරුතා රැකගන්න පුළුවන් වයි කියලාමොකොද හරි බරපතලයි අරචන්ද සමයි. නිමේ වෙලා තියෙන වෙනස, තේරුන්ගන්න බැරි දේශපාලන පක්ෂ මේ මැතිවරණ ව්‍යාපාරය තුළ අන්තපරාජයට පත්වෙන. බිම වෙන අස්සලා තියෙන්න්නේ අසෝක. මිනිස්සු තවදුරටත් ඒ ඔය බඩු බෙදන ඔය සිල්ලර වැඩවලින් මේ රට හැදෙයි කියලා විශ්වාස කරන්න. ඒ යුගය අවසන්. ඒ සංස්කෘතිය තමයි මිනිස්සු බිමේ ප්‍රතික්ෂේප කරන්නේ. ඒ ඒක තේරුම්ගන්න බැරි නම්. ඒක තේරුන් අන්න බැරිනං ඒ විද්‍යට ඒ සම්ප්‍රදායික පරණ විදිටනං ඒ ගොල්ල තවදුරට දේශපාලනය කරන්නේ ඒ කරගන්න ලොකුම වැරැද්ද ඒ දේශපාලන යුගය මිනිසු දැනටමත් අවසන් කල්ල තියෙන්නේ මැතිවරණයක් එනකම් බලාගෙන ඉන්න ඒ ඔෆීෂලිම අවසන් කර. පෞගේ සතියේ ක්‍රියාත්මක වෙන පටන්ගත දශ විශ්‍යාත්‍රයන්ක නමය දරණ. ර්ගත කරමල සුරක්ෂිතාවය පිළිබඳ පනත්කටුම් පත සම්මත වෙලා නීතියක් බවට පත්වනාා පෙවරවාරි පලවෙනිද ඉඳලා. තැන් මේ ඔන්ලයින් සේටි බිල්ල එක ඇතුළේ සමාජමාධ්‍ය මේවා වත්සැප් පනිවිඩ මේ සියල්ල මේකට අන්තර්ගතයි. මේක දේශපාලන්න අපි කියන චන්ද ව්‍යාපාර. පටන් ගැනීමද පාලනයක් අතට ගන්න කරපු උත්සාහන් නැටියට බොෝ දෙනෙක් මේක හඳුන්නනො බ කෝමදක තක්සේරු කරන්න අනිවාරය මෙහම උත්සාහයක් තමයි හැබැයි උත්සාහය සාර්ථකයි උත්සාහය ආසාර්ථක වෙන්නේ මම අර කලින්කියපු හේතුවට මොඟ මේ ආණ්ඩුව හදන්නේ ඔවුන්ගේ බලය පාවිච්චි කල්ලා මැතිවරන දින්න මැතිවරණ පාලනය කරන්න සහ ජනතාව මර්ධනය කරන්න ඒක කරන්න බැහැ අවදුරටත්. ඒක කරන්න පුළුවන් උදාසීනවෙච්ච ජනතාවක් නං ඉන්න. පරාජය භාරාරගෙන නිකං අක්්‍රිය වෙච්ච පුරවැසි එක් එක්කරම් කරන්න පුළුවන්. ඒහම පුරවැසිේ නෙවෙයි අසෝකාද ඉන්නේ. මේ පහුගිය අවුරුද්දු ගාන තුළ ඇතිවෙලා තියෙන බිමේ ඇතිවෙලා තිෙන පුරවැසි පිබිදීම, ඒරුම් අරගෙන නෑ ගොලො හිතන්න මේ තලය මේ කන්ට්‍රෝල් කල්ල මේ පාලනය කල නීති ගැනලා අරක කරල මේ කරල මර්ධනය කල මේ පිබිඳීම යම්කිසි විදිහයට ඒගොලොන්ට පාලනය කරන්න පුළුවන් කියලා එක වෙන්නේ ඒගොල්ොත්තේ මර්ධනය සඳහා තියෙන කැමැත්තා අිලාශය සහ උනන්දු අතරින්නේනෑ අතරන්නේ එකට ගැටුමක්යින්නේ ගැටුමක් එනවා ගැටුම එන්නේ අර සම්ප්‍රදායක විදික ගැටුමකින් නෙවේ මේ ඒ ගැට්ටුම එන්නේ මේ ගොලොන්ට පාවිච්චි කරන්න පුල්ෆුහං ටූස් එන්න එන්න එ නිශ්ක්‍රිය වෙන. එ නිශ්ක්‍රියවීමෙන් ඒ ව්‍යාපාරයම නිශ්ක්‍රියය වෙන. ඒ තමා සිද්ධ වෙන්නේ. ඒ ගොලො කරයි විධ උත්සාහයන් ගානිී. හැබැයි මේ ඇත්තිවෙලා තියෙන මේ පරිවර්තනය තවශ්‍ය වුවමනාව ඒ පරිවර්තනය වෙනුවෙන් මිනිස්සු සංවිධානය වෙන එක, සහයකේ ස්පිරිට්ටක ක්‍රශ්කරන්න බෑමොකක් මොන නීතිය ගැල්ලද. තින් නිශ්ක්‍රියවෙන්නේ අර පිබිදීමනෙ වෙයි මෙගන්න උත්සාහය. ආචරම සරය බෙහෙන්ම ස්තුතියි අද පතිකර සංවාදටක්කුරට ොහමත්ම ස්තුතියියසකකාවස්ථාව.